අයිබෝවන් ඔබ අදත් පැතිකට වැඩසටහන සමඟ පාර්ලිමේන්තුවේ වාරාාවසාන කර තියෙනව ජනාධප්‍රතිවරයා වෙසේ. මේ වෙලාවෙඇයි මේ වගේ දෙයක් කළේ මේක ප්‍රතිඵල මොකදද මේ පිළිබඳව අලුත් කතිකාවක් ඇතිවලා ද යනවා මේ පලිබඳව නිවැරදි කියවීමක් ඇතිකරගන්නට සමාජය උනන්දුව මින් ඉන්නෝ. එන්සා මේ පිබඳ තව තොරතුරු දැනගන්නට අද පැතිකට වැස්සරහට ආාධන කළා සමග ජන බලවේගේ ප්‍රධාන විධයක හිටපු අමාත්‍ය නීතිකඥ්‍ය හජිත්පි පෙරේරම් ඇත්තුමාට සුබු දැසනක් සුබ දැසනක්. පාර්ලිමේන්තුව මේ වෙලාවේ වාරාවසාන කිරීමම ඒඒ අණ්ඩුව පැත්තෙන් කියවුණා මේක ජනතිපිට තියෙන බල මේක අලුද් දෙයක් නෑම එක කරන්න පුළුවන් කරා කියලා. දැ ැ මිනිස්සුන්ගේ හිත්වල මේකෙන් විචිචිච්ාවක් මතුවෙලතින එහෙම කරේකෙල් අයවැ විවාදයක් ඉවරුණු හැමවිටම පාර්ලිමේන්තුවේ වාරවසාන කරන මද නෑ කිසිසෙත්ම නෑ ඔවු ජනාධිපතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තිබෙන තනි බලයක් ගතාත් අහන්න නැතුව එතුට ක්‍රියත්ම කරන්න පුළුවන් බලයක් තමයි පාලිමේන්තවේ වාරවසාහන කිරීම. පාර්ලිමේන්තුවේ වාරවසාන කරන්නේ පාර්ලිමේන්තුව වසර දෙකක් තුනක් හෝ ඊටත් වලා සමහට දදිීර්ග කාලයක් වැඩ කරලා පාර්ලිමේන්තුවේ කටේතු අතර යම් අවුල් සහත තත්වයක් ඇතිවු හම එම නත්තතා නැවතවරක් පාලිමිේන්තුවේ කටේතු ස්ත්‍රීම්ලයින් කරගන්න එක අලුත් මගකටගන්න අලුත් ගමන් මගක් ඇති කරන්න සමරස්ත අලුත් කැබිනෙට මඩලකාව හම එවැනි අවස්ථාවල තමයි පාර්ලිමේන්තුවේ වාරවසාන කිරීම කරන්නේ. මොකද වාරවසාන කිරීමෙන් පසුව අලුත් සැසි රැ්ට ගන්න. ඉංගලන්තනම් මහරජින පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජාතියාමතනෝ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවනු. ලංකාවේ ඉතිහාස ආ්ඩුකාරවරයා පසුව ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශණය කියවනෝ. දැන් එක ලොකු වැඩක් අලුත් ආරම්භයක්. එනිසා අයිතියක් තියෙන බව ඇත්ත වසරක් ගත්ත වෙලා මේ පර්තමාන පාර්ලිමේන්තුවට මෙතරම් කෙටිකාරයකින් වාරවසාන කිරීම කුතුහලය දනවන තුරු දෙ. ිත් පි පරමත්ම විපක්ෂ නියෝජ්ජ සංවිධයක ලෙස අවුදු පහක වගේ කාලයක් ඇත කලා ඊලකට ආ්ඩු පක්ෂයේ නියෝජ සංවිධායක හැටියට අත් දැකීම් තියනවා එනිස අපිහිතුවය හෝක මේ පලිඳව යම් පැදිලි රීමක් කරගන්න තන් පාර්ලිමේන්තුවේ වාරවසාන කරහම අපි දන්නවා ඇතැම් කමිටුවල් කාර්යන් අවසන් වෙන. මොනවේද කටයුතු අවසන් වවෙන්න මොක දේවලා දැ උදාාරණ කට ගත්තාම පහුගේ දවසල පාර්ලිමේන්තුව ති ුරුණන මත්‍රවලට තර්ජනයකිරීම සිද්ධියක් පගේකක් ඒ වගේ සිද්ධි පිළිබඳ විමසන්නදාපු කමිටුත් මේක හොසි වෙනවාද ඕ දැන් ඇත්තටම මේ පාර්ලිමේන්තුවයේ තිබෙන්න ප්‍රධානම කමිටු කෝප් කමිටුව ගන පොදු ව්‍යාපාර කමිටුව ඒ වගේ කෝපා කමිටුව රාජ්‍යවසයි රජය ගිනුම් පිළිබඳ කාර සභ සභාව ඒ වගේම අද අදවෙනකොට ලොකු වැදගත්කමක් තියෙනවා පබ්ලික් ෆිනස් මහජන රජේ මුදල් පිළිබඳ කාකාර්කභාව දැන් මේ කාර්ක සභාතු වනත් සියලූම උපදේශක කාර්ග සභාවනුත් විසිරියනු ඉතින් පාලිමේන්වේ කාර්ක සභාවලින් සයට අනුවක් එතරම විසිරියන් සංවේධී කාරණා තියෙන කාර්ගස්භා සියල්ලම වගේ විසිලනු පහුකෙ දවස තිබුණනේ මේ මන්ත්‍රීවරුන් අතර ඇතිවෙච්ච තර්ජනය කරීම මාදිය ගැන හොයන්නත් කමිටුවක්දාව ඒකත් අහසි වෙනවා ඔබ එකනේ අඩක් කටයුතුැ කටයුතු අවසන් නොව සියලුදේ අහුසි වෙන උදහන ඇකිතර අපිකම පත් කරෙනු පතක් තිේවා කියලා දැන් දෙවනවර කියවීමට සඳහා පළවෙන්වරකීම දෙවෙන වරීම අහුසි වෙනවා. දේවගේ ලිේතු අලුත්තෙම් ජනවාරිද දහට වනිදා පටන්ගන්නවගේ හැඟී ක්ක ැන පර්ලිමේතු තිවරනයගින් පස්ස ඇතිව තත්වේ අලුත් කැබිනෙට මණඩලයක් පත්කරට පස්සේ ඇතිවෙන තත්වේ ක අලුත්ම ආරම්භයක් එම අලුත් ආරම්භයක් ගන්න ගර ජනාධපත්තුමාට ආයිතියක් තියෙනවා අපි ප්‍රශ්න තියනෙන අවුරුදක් ඇතුළට මෙම කරන එක තේරූමකදක් එන්න එතන්දි තමයි අපට බලන්න වටන මීට පෙර මේ වැඩේ කල්ලා තියන්නේ කොහොමති කියලා පෙර අවස්ථාවලෙ දසමසය හතලි සතේ ඉඳලා මේ ිේතුව ංකාවේ පාලිමේන්තුු අදැකක්ක පාර්ලිමේන්තු ආරාාවසාන කල්ලා තියෙන මොන වගේ තැන්වලදී තැ සුප්‍රකටම උදාහරණය ඇතරචම මේ දේශපාලනයක අර්ථයෙන් පාර්ලිමේන්තුවේ ආරවසාන කිරින් පිළිබඳ ලංකාබේ දේශපාලි තිහාසේ තියෙන්නේ රනසිංහ ප්‍රේම දස ජනාධපත්තුමාට එරහිව දෝශාභියෝගයක් ඉදිරිපත්වෙච්ච වෙලාව පාලිමේන්තු ආරවසාන කර මකද නීතිය කියනවා පාර්ලිමේන්තු ආරවසාන කරන නතිපතවට පුළුවන් උපරිම මාස දෙකයි ගේම පාර්ලිමින්තු පටන්ගන්නා දිනය වරවසනක මුති කියන්න ඕනි එකඇන්න දිනයක් නැතුව කරන්න බේ තකොට ඒ කාරණය පැදිලි මොකක් දැන් මේවර මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට පත්‍රය පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්්ුවේ ඊළඟ රැස්වීම ජනවාරිමාසේ දහටවැනි දා පෙරවරු දහයට රැස්වෙන බව පාර්ලිමේතු නැවත රැස්වන බව දිනයයි වෙලාවයි දෙකම කියලලා තියෙනවා නොව දෙැන් ඒවගේම දින පනස් දෙක හොමත්‍රණ වෙලා ැඒ ලාවෙත් පාර්ලිමේන්තුවේ බලතුලනය ඒ දින පස් දෙෙක ුමන්තරෙන් බලට පත් විච්චායට ලබාගැනීමට අවකාශය සලසන්න මාස දෙකකට උපරිම කාලයකට පාලිමේන්තුව කල් තිබ්බා. ඉන් පස්සුව අපි විශාල බලපෑම කරලා පාලිමේන්තුව ඊට කලින් හැඳෝ ගත්තා නමු ඒ දේශපාලන අර්ගලයක සහ නීතියේ අර්ගයක ප්‍රතිඵලැක් විදිට දැන් එවැනි අර්බූධ කාර අවස්ථාව. සාමාන්‍යයෙන් මේක කරන්නේක නිවාඩු කාලයක් දැන් ම ්‍රිතානය පාර්ලිමේන්තුවේ තිබෙන පුහුණුවම් රශිකට මං සම්බන්ධ වෙලා බෙනවාඒ මේ පොරෝකරීම නැත්තං පාලිමේන්තුවේ වරවසාන කිරීම කියන කාරණය සලකන්නේ මහන්සි වෙලා වැඩකරන පාර්ිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ිමේන්තු කාර් මණ්ඩලට විවේක ලබා ගැනීම සඳහත් අලුත්ම අරම්භයක් ලබා ගැනීම සඳහත් අවකාශ සලසන පාලිමේන්තුව කටයුතුැ කලිය කළදානෝගේ එහෙම වැඩක් ඒක හරි වැදගත් මූල ධර්මයක් දේශපාලි කර්තය එහෙම කරනවස්ථ කලාතුරගින් ඉංගලන්තෙ ති බිලතින ඉන්දියාවවෙත්ති පලතින ලංකාවත් තිිලතිෙන. දැන් මේ මොහොත්තේ මේ විදිහයට ඉක්මනින්ම මොකද මගේ අවෝධ හැටියට පාර්ලිමේන්තුවේ මේ වසරක කාලය තුළ කාර්ක සභහ ගොඩාක් වැඩ හිරවමීම පිබඳ ප්‍රශ්නය ක අපිටවාර්තා වෙන්නේ. ඒවගේම පාලිමේන්තුවේ කාර්මණ්ඩලය ඔවුන්ට පාලිමේන්තුවේ තියනර්ක් ලෝඩ් එක මේ අවසන් කරලා අලුතෙන් අලුත් ආරම්භයක් දන්නවඕන කියලා කියන කියලා. හම දෙයක් නෑහ. මොකද පාර්ලිමේන්තුවේ කටයුතු ඇත්තටම තුනී වැලා තිබුණ මේ කොවි් ධදානය නතත් එක්ක ගැලරිවල්ට පිරි සම්බන්ධ වයක ජනමාධ්‍යවේදීන්ට පවා අවස්ථාව උදාවනේ නෑ කමටු තිබුණන වවැනෙත්ර. ශම කෝප් කමිටුව කෝපකමිටුව සහ ප්ලි ිනන්ස් කමිටුව ඇරුණු හම ඒවගේ පාලිමිින්තු කටයුතු රර්ග සභහ උසස් නිලතල පිළිබඳ කාර්ග සභාවහ මැතිවරණට මතිවරණ මතිවරණ කටයුතු ප්‍රසස්කන් පිළිබඳ කාර්ග භාව පමනක්ම වගේ තමයි කටයතු කල නැ දන යකනක ද මතිවන්න ට ර වස. Then, know, ැ එක ලොකු මේ ප්‍රශ්නයක් එක ඇතරම ප්‍රශ්නය කලක අපි සහඳ ප්‍රතියක් ලැවවා මමත් මගේ පක්ෂවෙනුවෙන් ිහිල සාකෙදුන්නා දැ එකත් මුුණනින්දර පටගන්නෙනවා තැන් අපි මෙතන්ද විශේෂෙන් බලන්න ඕන කාරණයක් තියෙනවා. තැන් ඔබේ අවබෝධයනුව මේ වෙලාවේ ආණ්ඩුවට මේක කරන්න තිබිච්චෙහේතු බොනවත්. මේක මට පර්ලිමේන්තුවේ වසර දහයක පාරලිමෙන්න්තු කාරපටිපාටේ පිළබඳ රජුව කාලන වගේ කටයුතු කරම කෙනෙ ැටියටත් මට තියන දේශපාලන අවබෝධය අනුවත් මට තිවෙන විනිශ්ය ඉතාම පැහැදිලී කෝප් කමිටුවේ සභාපතිවරත් කෝපා කමිටුවේ සභහපතිවරත් ප්ලස් පබ්ලික් ෆිනන්ස් කමිටුව සහතිවරයාත් ඒ කමිටුවල සාමාජිකත්වයත් වෙනස්කිරීමට රජයට දේශාන අවතාවක්ති අපි පොඩක් මේ පැහදිි කරගම් පොදු ්‍යා පිබඳ ර සාව කෝප් කමටුව මේක සබාතිවර හැටියර තිකර මහාචරය චරිත හරත් ඊළඟට රජයේ ගිනුම් පිරිබඳ කාරගක සභාව මෙහිත් සභාතිවර හැටිට කටයුතු කළේ මහාචර්වරය මහාචාරය තිස්ස විතාරණ රජේ මුදල් පිළිබඳ කාරග සභාවත් පෞ්ග කාල සක්්‍රය වුණනා එහහි මුලික්ත්වයක ටයුතු කර සභාපතිවර හට නීතිච අනුර ප්‍රදර්ශනයපමැතිතුමා. එත් උන්දන ආ්ඩුවේ ජනතිපත්තුමාගේ දේශපල් න්‍යාපත්‍රය නැහැ කියලා. හැඟීමක් පාර්ිමේන්තුව තුළ තියන්. එවගේ ඔවුන්ගේ ක්‍රියාකාරිීතය ස්වාධිනත්වය තුළ ඔුන්ගේ ක්‍රාකාරිත්වය තිබුණු ගුණත්මක භාය තුළ ඔවුන් විසින් ආණ්ඩුවේ අඩුප ගුණාත්මක වයෙන් සහ පාර්ිමේතු කාරරිපටිපාට අනු පර්ලිමේතුවය ගරුත්තය ආරක්ෂා කරමින් පෙන්වාදීම තුළ ඔවුන් කෙරෙහි යම් නොසතුට. රජ ඉහල ස්ථානවල තිබෙන බවට පහුගේ දින කීපේ පුරාම මතයක් ඇති වනා. හි ප්‍රතිඵාලයක් වශයෙන් මෙම එක්ෙක් අය ඉවත් කරලා ඕවුන නිරපාහැරයා කියන්න චෝදනා වෙනුවට තොගේටම ඉවත් කරලා අලුත් පිරිසක් පත්කරගන්න උනන් දෙෙනකිනක තමයි මගේ දේශපාල නිශ්චය. ඒ තජත් වැැත්තුවනි දැන් මේ සාමාජිකයව මේ සභාපතිවරු පත්කරත් මාසගානකට ඉස්සල්ලා මේ පාර්ලිමේන්තු ක්ඩාාවයම රජේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගතාවසාහ අනුමැතිඇ තිබ මෙචර කෙටිකාලෙකින් ඔබ ඔය කියන තැනට යන්න ඉඩ තියෙනවාදද මොක දහරන්නයක් ගන්නකොතැ බියෝයි බියෝයා අතෙන් ලංකායිතන ප්‍රධානතම අයයෝජන මණ්ඩලේ මොහටල හත්මය සහපත්තුමත් වගේ අධ්‍යක්ෂ ණ්ඩලයත් දේෂ්ට පරිපානනිලදහරිනුත් සම්පූණ කණ්ඩායමම දුරුවලින් ඉලස්සුන ඒ දුරවලින් ඉලාසවීමේ ලිපිය තුළ අන්තර්ගතවෙච් එක කරුණක් තිබුණ පාර්ලිමේන්තුවේ කෝප් කාර්ක සභාවේදී ඔවුන් පීඩාවට පත් කලා පිඩාවට පත් වුණා කියන කාරණය. ඉන් පසුව ආණ්ඩෝතුලේ කාරණය පිළබඳ දීර්ග සකච්ඡා ක්තිව වුණා මෝටල්ල මත්මයා ඉවත් වෙන් පාල නදතබොත්තු ඉල්ලිමක්කර නො තතුමයි ාරගත් නැම ඉවත් වුණ. එතකොට දැන් සිදුවී තිබුණෙකුමක්ද අයෝජන මණ්ඩලේ ඇතුළ ක්‍රියාකාරිීතය අපිෙන ඉන්ගඩිසින් ෆෝෆෝමන්ස් කියලලා අයෝජන මණඩලේ ොෆෝමන්ස් නැති වෙලා තිබෙන ලාපුරොත්ච දැන්ත ක්වට යනද ුද දෙ එකක් ජනපතුම පත්වෙලා ිෝ දක්ෂණලත්වල රද දෙකක්. තු මේ වර්තමාන අණඩුව පිරනත් කලින්ම ඒවා තනතුරුවලට දක්ෂය පලපුරු දය පත් කර. නොතේ ක්‍රියකාර්ය සම්පූණි අඩල් ලාතිවන. එකකින් ආඩුුවේ ප්‍රපත්තියයි ආ්ඩුවී නිලදහරින් සහ ඒ අයතනවල පරිපාන වියවි අතර විශාල ගැටුම්. ප්‍රතිපත්තිය ක්‍රියත්ම කරන්න බැරිකම්. පරස් ප්‍රතාවෙන් ඇතිතුවෙලා තියවුණා. මිනිසා ඒ අයතනවල සාර්ථකත්ය. ව මටමක තිබුණේ කෝප කමිටුවට එක නත්වශ ම කෝප කමටු ක්‍රියාරන්න විගකාධීපතිගේ විගණනයන් අනුවයි විධනකාධීපතිගේ විගනය අනුව ඒ ෆෝෆෝර්මන්ස් නැතිකම මතු පිටීම පෙනෙනකොට මාචරය චරිතෙරත් මැත්තුමාටවත් ඒ කෝප් කමිටු ඉන්න සේලම පක්ෂව සමාජකයන්ටවත් ම හිතන්නේය හකබලාගනින්න බැහැමං මම වේබඩවි හරහා එ වැදත් කාරණම අරබටම මම හිතවා ඒ කෝප් කමිටුව බිවායිම්බන්ධව තිබුණු විවේචනය සහ ඔුන් දුන්න අවාදයන් ඉතාම නිවරදි කියලා ඉතින්ගේ අවවාද ඉවසග ැරිනක්ම් මක ත ප ල්ිට ප්‍රජාත්‍ර වදේ පිම දුු පශ්යක් තිය අනිතරට වඩා ගැටලුවක්තිවු සාමාන්‍යෙන් ග්‍රානය සම්ප්‍රදාය තමයි පවාලමිතු වන ගමනය කර විම සම්ප්‍රදායයි ඔය කෝප කමිටුව කෝප කමිටුව වැනි රජ වශයන් පිල්ිබඳ කමිටුවලට සාමාන්‍යෙන් සහපදදුරට පත් කරන පක්ෂ කෙනක් දැ අපි බල ඉන්න කාලේ සුනිල් හඳුන් නතිතුමැත්තුමවා තමයි ම යෝජනා කරලා තවත් අපේආණ්ඩුවම සමාජිකයක් ස්තීරලා තමයි හඳු නතිමැත්තුමාව කෝප කෝප කිටුව සහතකමට පත්වන අප ආ්ඩුව දශපාන තිීරන ගැන ජිචන්තර්තරමට එතන බල තිබුණන් හන පහුගගේ ආණ්ඩුකාල නවත් අප ඉතුම පත් කර එතුමා වැදගත්තුූ කාරණ සම්බන්ධව අපේ මතයටත් වඩ වෙනස් මත දරමින් කටයුතු කර ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදායි නමුත් අපි දන්නවා දෙදස් පහළට කලිනුත් දෙදස් දහනමට පස්සෙත් මේ රජය එම දූරයට විපක්ෂය ඉන්න උගත් වියත් සාමාජයකයක් පත් නොකර තමන්ගේම පක්ෂයනගෙනෙක පත් කරා හැබැයි ගැරු කරන්න ඕන ඇමතිකමක් නොදරණ අපේ චරිතයරත් මහචාරතුමා ඒ තනතුරට ගැලපෙන ලෙස වාධිනත්වෙන් පක්ෂපාටක් බල නැතුවේ කමිටුව ක්‍රියයා කළ යු ලමිතු සම්්‍රදායි යන කමට කමිටුවක් හිතු කළ මයිතන් ඉතුමා ඒ හරහා යම් රජය හල දරවල විේශනයට ලක්කලලා තිෙන කළතම මට පේන ඒ තර්කම කෝපා කමිටුවේ මජර තිස්වධරනමැත්තුමටත් ඒ වගේ රාජ්‍ය මූල්‍යය කමිටුව සහන ොකදම මූල්ලය පිළිබඳ කාරණ හිිදරවුණු කිරීම හබැංකුවත් මුදල්ලමත්‍යංශයයක් බරු ගන හිලවදීම. පිළිබඳව විශාල ප්‍රශ්නැඇතිීරු. ජනතාවට ඇත කියන්නේ එකකමගක් එනිසායි ඒ ජනතාව වෙනුවෙන් තමයි ප්ලික් ෆින්ස් කමිටුුව අප ඇතිකර ඇතුවම අුත් කමිටුව දැ තන්දෙත් මංගතනවා අන්ුරාපමැතුමා විාල පලපුරුද්ධ තියෙන දශ පාලච්චේ ගත් කෙනෙක් සංගමයක් තියෙනෙනක් හිත තුමාාවත් විවේශණ ලක්ව ලති අපි බලන්න නෝන මේ පාල්ලිමේන්තුව සබාව අවසාන කළ වාර අවසාන කල්ලා රැස් කරන්නේ ජනවාරි දහට කියන දවසේ ජනවාරි දහටට ඇයි මේක ගෙනනිච්චේ පියගැන බලමු මේ විරාමෙන් ආනත් ඇ ඔබ නැවතත් පැතිකට වැඩස්්‍රාන සමක අදා ප්‍රාරාධිතය සමගී ජනබලවේගේ ප්‍රධාන විදායක ඉට පවාමාත්‍යය අජිත්පී පැරලාමඇත්තුමා නීතික්චවරය කැටියටත් පාර්ලිමේන්තුේ ආණ්ු පක්ෂේත් විපක්ෂේත් නියෝජ්ජ සංවිධය ැටියට අු දදාහයක වගේ අදකින් තිය කෙනෙක් ත් පි පරමැත්වනි ැන් මේ පර්ලිමෙන්න්තුව ආරවසාන කල්ලා පටන්ගන්න දවස එකොලස්වනිද වෙනුවට ජනවාරි දහටවෙනිදා දවසට ගෙනියන් මේක මොකද ඇයි මේ දහට මත් අතන කල්පනා කර අසක මකදද මේ කියලා මට ත් හිතල බැලුවට පස්සේ මට එක දෙයක් පේනවා ඉදාට තමයි ඩොළමිලියන පන්සීක නයවාරිකය. ගිගවන්න තියෙන්නේ. මේේල තව ට මිර පසියක් වාරිකක් ගැන ක සාමාන කාලකන ලකු පොෝතියක් දගත් න්නන්නේ වේ.නත් ඔය දවසට දෙන්න පුළුවන් වැදගත්ම මේක සමති නැකතක් බලතිනො දන්න මක තෙරන. එහෙම නැත් ශාස්තය අ ඔය දවස තෝරගත්තාං ඇරන්නට ේශපාල්ලිකව සහ රට ලලාාන කරන කොෂෙන් ගත්තුත් එහෙම දැ අපි දන්නව ලොකු අදාධනමක් තියෙනවා අයවාර්රික නොගෙවාසිටීම ම ප්‍රාථනා කරන්න කහරම ගවන්න කියල ොකද මේ බිින්ඳවැට නොත් න අය පැහ හැඩියොත් ලංකාව තිහස පලිවතාවට අපි කාටක් ගොඩෙන්ෙන් එක අපි නැවතතාණඩ පිට වවත් නැත් මේ රටි හැමෝමසකි ඔක්කොමෝරෙන.ඉනිසාම ප්‍රාථනා කරන කෝහරම වාරික ගවන්න කිය සමට වාර්ක ගල ජයග්‍රහහි ලීලාවෙන් පාලිමෙන් සැසිවාරය ආරම්භ කරන්න. ජනධපුතුමාට පාලිමින්තුව අම තල රජාසන කතාව කරලා හිතනවත් දන්නේ. ජත්ත පැනතුරින් දැඟ පහුගේ දවස දැක්කා විපක්ෂයෙන් ප්‍රශ්න මතු කරා විශෂයෙන් ජනත අ මුක්ති පැරමුඩෙන් අන්ුර දිසානායක මැත්තුමා මේ ප්‍රශ්නය නිියවෆෝටස් ගනුතුරනට දා ගිවිසුම පර්ලිමෙන්තවට ඉදිරිපත් කරන ක හැබයි ඉදිරිපත්තුන් නෑ හැබයි ඒ ප්‍රශ්නයක් හැටියට පාර්ලිමේන්තුවේ තිබුණා මේ වගේ ප්‍රශ්න කරනාව තියෙන මේක බලපෑවත්ද න කටයුතුවල විරාමයක් ගන්න. එකත් වැදගත් කාරණයක් තව ප්‍රශ රාය ෙරපත් පක්ෂ ද ප මැතුම ඒවගේ වි පක්ෂයේ ස හ ණ්ු පක්ෂ මත වරුත් ප්‍රශ් නාව ෙදිරිපත් කල තියෙන. ඒඉරිපත් කල තින ප්‍රශ්න සියල්ලම අවසන් වෙන දැ තුර අලුත් සැසිවාරට අලුත එෙන්ම ප්‍රශ් දිරිපත් කරන්න. එකොට එතකට අලුතෙම කල් ගන්නත් පුළුවන් නැවත තෙම මසහය කහත කට කල් රල දක දැන් දන තු සැරක කල්ල න පිනම එක තුන්ගේ සරේ කතනක තුම මොතර තුන් සැර කරන්තින කරුණාග ැතුම මේක හතර ඒලග දස ද කිය දල ඒක පාලම නිසා දැන් ඒ දැන් අපි අලුත් සැසිවාරය පටන්ගත්තමේ ඔක්කො මලතින් ඉතින් එකොට එක නියවෝෆෝට්‍රස් ගනතිනුව ගේ අතිශය ලැජා සහගත උත්තර දීගන්න බැරි පහැදිලි කරන්න බැරි කාරණයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපිට තාම ච්චර නොදැනෙන කියාගන්න බැරි සහර වැදගත් ප්‍රශ්ලත් ඇති දැන් අපි මේ මොහත දිහා බැලුවහම ලංකාව තමන් මුහුණදී ලයිඉන්න ලංකාව රටක් හැටට අපි මුහුණ දී ලඉන්න ඉතාම දුෂ්කර මහොත මූල්්‍ය තත්ත්වය සම්බන්ධය අපට ඩොලර් ආර්බුදයක් තියෙනු අපට විදේශ වත්කම් වලාර්බුදයක් තියනවා මේ වෙලාව පාර්ලිමේන්තුව කල්දාන වෙලාවක්ද. දෙ මගේතන්නේ පාර්ලිමේන්තුව අකර්මන්න කිරීම කරමි කලති. දැන් පාර්ලිමේන්තුව මාසයකට අකර්මණ්‍ය කලතියන. පාලිමේන්තුව මාසයකටත් වඩා වැඩි කාලයකට අකර්මණ්‍ය කිරීම කිසි සේත්ම සුදුස වෙන්නේ හැබේ ජාීපිතිවට අ වශන නව තැදවන්න පුලුවක්ඇදවන්න පුලන පාලමේන්තු ක්‍රාමයකරණ රුණ එකන පාර්ලිමේන්තුේ ඩ කාලක් දැක් පලිේතු ඩුකාල පලිමේන්තුව නීතියනු හොමටත් නිවාඩු කාල හොමත් නිවාඩු කායක් තිබුණට පාර්ලිමේන්තුව එක සැසිවාර නැතිුණට පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරත්ව තියෙනු දැන් පනත්කෙනුපත් දැන් අපිගනගු දැන්මන් දැකබතුමා බඩට ස්්‍රන කරනවා තොරතුරු තාක්ෂණය පිළබඳවයි තාම බැදගත්වන ගකලි දත්තාරක්ෂාවව පනත් කෙනු පතක දැන් ඒක දෙවනවර කියවීමට යොම් වෙලා තිබුණු තොර දැන් ඒ පළවිිනිවර කියවීමට ඉදිරිපත් කරපු සියල්ලම නැවත අපහුව ම ඒ පනත ගැසැ පත්‍රේ පල තිම පර්ලිමෙන්තුර ඉදිරි පත්කාන්ට සියල්ල ස දාන කල තිබ මේ හැම දේම එකන්නේන තේරමක් න මෙමට චරද මරද ඒ එකක් පවෙන මරගන කියන්නද එකන එහෙම කරපු ගමන් ඒ ඇමතිවරුන්ට විෂය භාර සලු දෙනාට හැම දේම නැවත මුල සිට පටන් ගන්න තිෙනවා දැන් අප දිගට ග්‍යාන පාර්ලිමේන්තුයේ පරිවර්තනය කරන්න කටේ පරිවර්නගන්න. ේතු හැසට කාරමන්ඩලේ මගේ කටුතු ුර කරන්ගයනවා පාලිමේතුවේ කමිටු නිියවාඩු කාරිෙත් සමරවස්ථාවල් රැස් වෙනවා එකොට ඒවා සියල්ල මඩ අල වෙනවා. මේක දේශපාලනකවත් ප්‍රායෝගක භාවිතයනුවත් මේක අනවශ්‍ය දෙයක් නමුත් ආණ්ඩුවට දම් දේශපාලික වමනාවක් තියෙනවනම් ජීර්දේශමැත්තුමක් යෝවිදියටම ඒක නිත්‍යානකූල හැබැ නිත්‍යානකූල හැමදේම හරි නෑ ඉතියනකුල හැදම සදජ ාත්මකත්ම අජිත්වී පැරමත්තුමත් පලපුුරදදු නීතික්චයක් නිසාම අපේ කතාව පිළිගමු මේ දවස් වල ජනතාවතර වඩාම සංමාධයට ලක්වෙලාතියන ගෑස් පිපිරි. මේ සිද්දි රට සිද්දවෙල මේ ගැ හොයන ජනතපෙත්තුම කිටුක්තම ත්‍රම මේක වාර්තාව එන්න තිබුණි ඒ හැබැයි දැන් වාර්තාව දෙන්න විදික්නෑ ජනාතිපත්තුමත් විදේශ ගත වූ බවයි ප්‍රකාශ වෙලාතියෙන්. මෙන්න මේ වගේ කාරණයිැන මේ රාජ්‍ය ආන්ත්‍රණය කරගෙනයාම සඳහා අත්‍යවශ්‍ය කාරණ අපිටක් ව්‍යාකූල තැනකට නේද මේ යන් මහිතන්නේ රාජ්‍ය කළමනා කරන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අසෝක දැහෙම කියනකොට ප්‍රේක්ෂකයය උගලන්ගේ ආ්ඩු කාලත් හෙමකු න කියලා. අපිට වැරදිින් දෙෙක් වුණ මහ බැංකු බැඳු කරේෙසා ූම පිපෙරීම ඒ හැරන්නට ර්ථික කළමනා කරණය කර මෙරට කව කවත් දක්වත් අපි අපි නයගෙව්වන ලනවාරික කිෙව් එතුකොට මිටත් වඩ ලොකවාරික තන තිබුණා කවත් දක්වත් යහපාලන ආණ්ඩුවේ නයවාරික ෙවයිද නොගෙවයිද කියලා ප්‍රශ්නයක් තිබුණ නැහැ. යහ පාලන ආණ්ඩුවේ ආර්ථිකය කඩාාවවැටයිද කිය ප්‍රශ්නයක් තිබුන් හැ. ඒවගේ අපේ ප්‍රාග්ධන ගිනුමේ ධන ශේෂයක් අවුරුදු ගානකර පස්සේ අපි ඇති කර ට ඒවා ඒවා මේ ආර්ථිකය දන්නාය අයෝජනය කරනයයපත්තු කාරන වශයෙන් දකින විස්ක්‍රේෂණ කරනවා ඒ වගේ රේටින්ංස් රට රටේ ආර්ථක තත්ය පිළ බඳව ගම් කරනය රටින්ස් දෙනවා හ ිෙන් පුළුවන් ප ෙන්න්න පුළුව ඒ ොලන් රටික් තම අපට නෑ ගැනීමැ ාව සහ පොලියන් උපාතයන් අඩ ෙන් ො රේටන්ස් පල්ල හටම හිල්ලා අඩියට ඩයි කුඩින්තිේ ු ෝකම නර්කතත්වක අපේ ඉන්නේ අපි හෙම වවෝල් රටක් නෙම අසුක අප අපේ අපේ රට මේ හෞරුදු හැත්තතුනක් මොකුත් නොනැකිවට එහෙම නෑන අපේ අපේ රට අධ්‍යාප නිසස්මට්මක තියන අප රටේ මහජන සෞඛ්‍යවසස්මටික තියෙන අපේ රටේ මිනිසුන්ගේ ජීවිත ලෝකෙ බොහෝ රටවල්ට සාපේක්ෂව හොඳ සමාජ දර්ශක තියනෙන අපි ගැනදින් අප සමාජවි දර්ශකය එතකොට එනිසා අපි දනවතරාජ්‍යයක් නෝනට අපිට මීට වඩ හොඳ තැනක ඉන්න තිබුණට පිහෙම මේ අඩියටම වැඩිසරටක් නෙම. ඒක ගොඩක් හේතු තියන ආ්ඩුවල් හොඳනකට වඩා අපේ සවභහල්ක පිහිටීම අප රටේ මිනිසන්ගේ තියන දක්ෂතාවයන් අපේ රටේ මනිසුග තියම් ගුණාත්මක හැකියාවන් අප උරුමය ඒවත්තෙක්ක හැබයි මේ වැඩි මේ කලමනා කරන පිළිබඳ ප්‍රශ්නයමේ වසර දෙක කාලය තුළ ඉත්තාම නර්කතත්තික විල්ලතිවා පාර්ලිමේන්තුවය කලබනනා කරනයටටත් ොවි කොවිඩ ප්‍රශ් න මේ කොවිඩ්ලින් අකාරමය වෙච්චේ පාලිමේන්තුව ජනාධපත්තිගේ නියමින් කරමණි කලදන මාසයකරත් පි කාලෙකට. අජිත්පි පෙර මඇත්තුමා පුෘතියෙන් නීති්‍යය කුුණාට ගොවිතන ගැන හරි උනන්දුයි. ම පුද්ගලික දන්නවා. තැන් පහුගේ කාලේ කාලයක් පොහර නැතුව හිට ඔබතුමා මේ පිළිබඳව ඩිරන්තරව කතා කරපු කෙනෙක්.මක නැතුව ගොවියන්ට කරන්න බෑ කියන කාරණය. තැන් ආණ්ඩුව විඩදනවාය කළලකිවව පුද්ගලිකාංශයට පහර ආනායනය කරන්න. ැ පොහර හම්බවෙලාද තියෙන්. නැහැ. රටේ ගොවියන්ට මාත ඇතුළුව ගුණාත්මක කාබනෙක හෝ රසායනික පොහොර අවශ්‍යයි.සාභාරණ මිලකට අවශ්‍යයි ඒවගේම නියමිත වෙලාවට අවශ්‍යයි සමහර වගාවන් කරෙන්නේ කන්නේ මුල්කරගෙන සහර වගාවන් අපි අකණ්ඩව ඉදිරියට ගෙනයනවා ඒත් අපිට තේ වගාවකො ඇත්තුත් හෙම අපි මාස තුුණකට සැර අපි තේවගාවට පොහොරදාන්න අවශ්‍යයි එතකොට ඒවා මග හැරුණොත් ගුණත්මක භවිෙනවෙන ඒගේ අර ආදායම්බිෂම අඩුවීමක් ඇතිවෙලා හුගක් ගොවියෝ අපිකැ මේ රෝලගහනවා කියලා හම්බු කරනවා විදන්කරවා හඹු කරන විදංකරන්නවා තොර දරුවන්ගේ අධ්‍යාපනය තමන්ගේසාමාන්‍ය ජීවිතය ගොයිතනට තමන්ගේ සේකයන්ට ගෙනන දෙමල හැමදේීම මේ පෝලක් විදියට යන් තර මේ මේ නියමත වෙලාට පෝටි නැතුන තරෝලවල්ලන ඒවගේම කන්න වශයෙන් වවාගේන වගෝතනෙ සහ බඩේරුම්ගෝයි තන එවැනි කන්න කන්නේයට සම්බධ කරල තියෙන යලද හද කියනකාර ඒවා සම්පූර් අවුල්ලන. තාමත් නැහැ ප්‍රශ්න දෙකක් තියෙනවා වෙලාවට ැ අද අද මේ තහනමයින් කරත් මාස දෙකක් තුනක් යැනවා අපි අනුම් කල ගන්න ලෝක ොල ප්‍රශ්කු තියන ිල ගෙන ප්‍ර්නකු තියෙනවා රාජ්‍ය ැදිහත්ව හැ කියන කතාව තුළ අනවශ්‍ය තරන් ගැටලුවක්තින දොල ඇත්ෙත් තුකොට කොතින්ටද යන්න කියන්න කො අපේ අපේ රටේ ගොවයා සියයට සීයක් මේ රට රට වී ගොයිතැනින් ස්වම්පෝෂ්ත කර පක් ප්‍රධාන පක්ෂ දෙකේම නායකෝ විශාල ආයෝජනයක් මේ රට ගොතනට කෘෂිකරමයට යොමු කරාඉනිසා තමයි අප රට නිදහසයෙන් පස්සෙක් නිදහස් වනකට අපට අපි අපේරට අපිහා නිශ්ාදය කරන සිීතියක් විදන ගත්තතර අපේරට සිය සයක් සහල් නිෂ්පාදනින් ස්වාම්පෝජත වුණනි ඒ අපේ රටේ ගොවිය සහ රජයන් විසින් ගත්ත යහපත් ක්‍රියාමාර්ග නිසා අදෙක අනතුරොට ලක් කලා තියෙනවා ඒවගේම එලවුලු අපි පිරිරටින් අරංග වෙන දැන් එලවලු පිබඳ දැවන් තර්බූ දැක වෙලා තියෙනවා ඒවගේ බඩමේ යන්නේ උත්සව සමයට මිල ඒහ ගීරල තියනවා විශසාල වශයක්. With利ode, Marcelo, <hel token thanks> they, ැ පාර්ලිමේන්තුව රැස්වෙන මොහොතදී මේ පිබඳ විවාද කරන්නට පුළුවන් සාකච්ා කරන්න පුුවන් අවධානය යොමු කරන්නට පුළුවන් හැබැයි දැන් ඒ සාකච්ාවයට යනවා පාලිමේන්තුවය කරන සාකච්ඡා හොඳයි මේ නිසා පාලිමේන්තුවට ජනවාරි දහට වෙන ඉන්න වෙනවා මේ දුකාදෝනා කතා කරන්න හැබැයි ගමේ නගර ඉන්න පහ දුප්පත් මනුස්ස්‍යයත් මධ්‍යම පාන්තිකයත් කචරමාරුවෙන් දසෝක ඉන්නන්නේ දැ ම නීතික්නෙක් නිසා පක්ෂපාට ේදයක්නතු ිනිස්සුහමේවා ේශපාලනකරද අපි කඳරගයි හමේ ැ මට දිනපතාමගෘතිය ත වෙන හිදා පත් දිනපා විදධ පක්ෂලයි මුණගහෙන. විීද තර තරම ලයි මො හනවා මේ දුප්පත් මිනිස්සුත් මධ්‍යම පාන්තිකයොත් අන්තිම අමාරු තැනට පත්වෙලා තේර. ජවන බර පිබඳ ප්‍රශ්නය නවධානයම කරන්න නේ පාලිමේන්තුවේ හඩ නැගුවට සංවේද හැ. පාල්ලමේතුවේ ප්‍රශ්නයම තන් ත්තට අදාලත්ේ මේ ලා ම තම බැගැපත්ව අඩුරනට ඉල්ලන්නන්නේ ඔබට විශාල ජනවරමක් ලැබුණ. ඒ ජනවරමට ගෞර තියලා කරුණා කලලාේ දුක්විද මිනිසුගේ ජීවන වර ගෙන බලන්න අජත් පි පැරමැත්තුවනි පෙව ස්තුතියි ද පැතිකට සංවාධය රෙක්වාාට අපි නැවත හෙටත් හමුවමු පැතිකට සංවාධය ඇතුළින් .